අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල 50ට අඩුවෙන් වී දෙන්න එපා රටේ ආර්ථිකය හදන්න පුළුවන් ගොවිතැනි ජනපති පොළොන්නරුවේදී කියයි පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකෙක් අතරින් ගන්න දෙන්නේ නැහැ අගමැති තිස්ස මහරාමේදී කියයි අගමැතිට සජිත් ගෙන් පිළිතුරු ජනාධිපතිගේ ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඊයේ පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක්වමින් ජනාධිපතිවරයා ගොවීන්ගෙන් මෙම ඉල්ලීම සිදු කළා. විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජයේ පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී විලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිතුමා ගොවීන් සමග කියා සිටියා. රැකියා ප්‍රශ්න මෙන්ම වනාලි තර්ජනයේද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප
අපන කාලයක දී රුපියල් 30ට විතර ගන්නේ. ඇයි ඉතින් දෙන්නේ අපි පැඩි මාකටින් ගන්න ඕනේ. අපිට සල්ලි නම් සර් ඉතින් ස්කෝට් ගාලේ පස්සේ දෙන්න සර් සල්ලි නේ. නෑ අපි ඊට පස්සේ අපි බැංකුවෙන් බෝන බේට් එක ගන්න. මුදාලයට අඩුවට ගිහින් ඉතින් බැංකුවෙන් ගන්න. අපි බැංකුවකින් හරි ගස්සන්නම්. මේ ඕගොල්ලෝ සාතිකම් ගන්නවා. ඊට වඩා අඩුවෙන් දෙන්න එපා. එතකොට එතකොට නැත්නම් අපිට ප්‍රශ්නයක් වඩා අඩුවෙන් දෙන්න. මේ අතර ජනාධිපතිවරයා මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ පැවති ජනහමුවකට දෙක්ුණා. මෙහිදී ප්‍රදේශීය මහා සංගරත්නයේ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරමින් සෙත්පිලි සජ්ජායනයක්ද මෙහිදී සිදු කෙරුණා. මේ අතර හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා කඳුරුවෙල ප්‍රදේශීය සංවිධානය කර තිබූ ජනහමුවකටද ජනාධිපතිවරයා එක්ුණා. ප්‍රදේශයේ ඇති වැව් පිළිසකර කර දෙන ලෙස රැස්ව සිටි ජනතාව ජනාධිපතිතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියා. විතර විහිසා පොහොර ගැටලුව පිළිබඳවද ඔවුන් ජනාධිපතිතුමාගේ අවධානය වෙත යොමු කළා. මේ අතර ජනාධිපතිවරයා සහභාගී වූ තවත් රැලියක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවරද එක් වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා. සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකෙක් අත්අඩංගුවට ගැනීමට ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තිස්ස මහරාම සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මම කිව්වා බොහොම පැහැදිලිව සාක්ෂි නැතුව කිසිම රජයේ සේවකෙක් මොන වරද කරත් ඒ සාක්ෂි නැත්තම් බොරුවට අත්අඩංගුවට අරගෙන තියාගන්න එපා. කාට වුණා අපිට කරපු වැඩේ අනුන්ට කරන්න එපා. ආපහු අපේ යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ කිසිම වරදක් නැතුව. නාමල් ගත්තේ වද මෙතන මේ තාර පොඩ්ඩක් පිච්චුණයි කියලා. තාර උණුණයි කියලා. ඉන්දියන් කාර්යාලේ වටලා කරන්න ගිහිල්ලා. එයාපෝට් එක විකුණන්න ගියපු වෙලාව වරාය වික්කා. එකටත් විරුද්ධ වුණා. මොකද අපි මේ සම්පත් විකුණන්න බෑ. ඒක ඔබේ දරුවන්ට තියෙන අයිතියක්. නම් කිසි කාලයක් තුල බදු දෙන එක වෙනම දෙයක්. අලුගුන්සේ සංවර්ධනයත් එක්ක ඇති කරනවා නම් යම් බද්දක් ගන්න අවුරුදු 10කට 15කට එමණ ඊට වඩා නම් මම අකමැති කොමත් ඒවා සඳහා බදු දෙන එක වෙනස් විකුණන එක වෙනස් අවුරුදු 99 ඒවා දෙකකට වඳු දෙන එක වික්කා වගේම තමයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතිවාදීන්ගේ බලල් අතක් බවට සමග ජනබල වේගයේ පත්ව ඇති බවයි. සමග ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති වන අපේක්ෂකයා හැටියට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු යනමයින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල ජනතාවගේ ව්‍යවස්ථාව පිළිබඳව පරිච්ඡේදයේ යෝජනා කිහිපයක් ඇතුළත් වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
රටේ අගමැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. මම සතුරු වෙනවා මේ මාධ්‍ය නිවේදනය පිළිබඳව. රටේ අගමැතිතුමා කොහොට්ටුවේ ප්‍රධානියා පිළිඅරගෙනමමයි තමන්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙන කවුරුත් නොවේ දුරකතනයයි සමගි ජන බලවේගයයි සජිත් ප්‍රේමදාසයි කියන බල රටේ අගමැතිතුමාව කියනවා සජිත් ප්‍රේමදාස වටා සමගි ජන බලවේගය වටා ජනතාව එක්ක වෙනවා කියන. මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා බරුව අගමැතිතුමාට මේ වගේ නිර්දේශයක් මේ වගේ රෙකමෙන්ඩේෂන් එකක් බොහොම අමාරුයි ගන්න. 13 ප්ලස් 13 මයිනස් ඔය දෙකේම පිටුරය හැදින කටයුතු කරපු වර්තමාන දරු අගමැතිතුමාට කියන්නේ කැමැති දරු අගමැතිතුමනි ජාතිවාදෙන් ජාති ભેදෙන් ආගම්වාදෙන් ආගම් ભેදෙන් අන්තවාදෙන් රට ආරක්ෂා කරන්නට බෑ මම මේ අවස්ථාවේ කියන්න කැමැති දරු අගමැතිතුමනි මේ වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න එක්සත් ජාතික පක්ෂයේ ඉලක්කය වන්නේ රටේ ආණ්ඩු බලය ලබාගෙන රට මේවන විට වැටී තිබෙන ආර්ථික පරිහානියෙන් ගොඩ ගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අතුරු කිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අපි අද අමාරුවෙන් ජීවත් වෙන්නේ. දැන් මාස 9ක් ගිහින් මොකද්ද වෙලා තියෙන්නේ? මේගොල්ලේ ආණ්ඩුව තියෙන්නේ. මේ අපේ ආණ්ඩුව නෙමෙයි. කොරෝනා එක පස්සේ ලෝකේ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. අපි මොකද්ද කළා තියෙන්නේ? සාහනයක් දුන්නද? අද විශාල සංඛ්‍යාවක රැකියා නැති වෙලා. බොහෝ දෙනෙක් අද රැකියා නැතුව මෙතන ඉන්නේ. ඊළඟ සති 3ේදී අපි කරන වැඩ කටයුතුත් අපි කරන විසඳුමුත් කියන්ට යනවා. දැන්ට මං කියව ඉස්සෙල්ලාම දෙන්න ඕනේ පුළුවන් තරම් සාහන දෙන්න ඕනේ. කෝටි 5ට අඩු හැම ණයකම තව අවුරුද්දක් පොලිය ගෙවන්න නැතුව වාරිකය ගෙවන්න නැතුව සාහනයක් දෙනවා කියලා මම කියන්ට කැමති. දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන්. දැන් මුලින්ම 3න් 2ක් ගන්නවයි කියලා තමයි ආණ්ඩුව පාරම්භය වෙන්නේ. ටික දවසක් ගිහිල්ලා කොරෝනා වලට ඉස්සෙල්ලා කිව්වා අපි 113ක් අරගෙන ආණ්ඩු හදනවයි කියලා. පුළුවන් MCC ගිවිසුමත් අකුලනවා කියාගෙන ආපු අය දැන් නිකන් බොරුවට චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කාලේ තමයි මේ ගිවිසුම් ගැහුවේ කියලා. අපි එදා බලාපොරොත්තු වෙච්ච අපේ සිහිනය වෙච්ච 3න් 2ක බලයක් තියෙන පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම ඉදිරියේදී පිහිටවනවා. පොහොට්ටුව කියන දේශපාලන ව්‍යාපාරේ 3න් 2 ගත්තොත් බන්දුලාල් බණ්ඩාරිවට පාර්ලිමේන්තුවට තේරිපත් වුණත් පාර්ලිමේන්තුවට යන්නේ නැහැ කෙස් පිටින් මහාන වෙනවා මේ මැතිවරණේ තරඟයක් නැති මැතිවරණේ මොකද ප්‍රධාන පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය තමයි අපිත් එක්ක තරඟ කරන්නේ අද එක්සත් ජාතික පක්ෂය තරඟ කරන්නේ ඒගොල්ලන්ගේ කැඩිච්ච කණ්ඩායම් දෙකත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ මේ වෙනකොට රජයේ වසංගත රෝගී තත්ත්වය තුළ ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන ජනතාවට තවත් අත්‍යවශ්‍ය බාහන්න 21 බදු අය කිරීම තුළ ඉතාමත් අමාරු තැනකට රටේ ජනතාව ගෙනල්ලා තියෙනවා ආණ්ඩු පක්ෂයේ වැඩපිළිවෙලක් පිළිබඳ ක්‍රියාකාරීත්වයක් පිළිබඳ විපක්ෂය කෙලෙසද විවේචනය කළ යුත්තේ කියන වගකීම කිසිම දවසක එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත්තේ නැහැ අදත් ඒ වගේ තමයි මේ ආණ්ඩුව පළවා හරින් මේ ආණ්ඩුව පරාජය කරන්න අද ජනතාව දස දෙසින් එක් වෙමින් පවතිනවා මේ වෙලාවේ අද අපේ අලුතෙන් ආරම්භ කරපු අපේ සමගි ජන බලවේගය මහා ජන රැල්ලක් ජන ගංගාව පවට පත් වෙලා තියෙනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළේ මේ යහපාලන ආණ්ඩුව මේ තුන්කට්ටුව නිර්මාණය කරපු යහපාලන ආණ්ඩුවේ සුජාත දරුවා තමයි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව
උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. ජනිත හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.